ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයව මිතුන ලග්නය. මිතුන ලග්න හිමි ඔබට ආයුබෝවන්. ඉතින් ඔබගේ ලග්නාධිපති බුද්ධ ග්‍රහය කේතු රවි සමග සංයෝග වෙමින් ඔබගේ හතරවෙනි භාවය තුළ උච්ච භාවයෙන් තැන්පත් වෙලා තමයි ඔන්න මේ මාසේ ආරම්භ වෙන. ඉතින් හතරවැන්න තුළ බුදු උච්ච භාවයෙන් තැන්පත් වීමත් එක්ක ඔබට භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගය මේ කාල පරිච්ඡේද තුළ පවතිනවා. ඒ වගේම ඔබගේ ලග්න භාවය තුළ කුජ ග්‍රහය තැන්පත් වෙද්දී චන්ද්‍රය ඔබගේ තුන්වැන්න තැන්පත් වෙනවා. ඒ වගේම පස්වෙනි භාවය තුළ සිකුරු සක්ෂේත්‍රව තැන්පත් වෙලා ඉද්දී ඒ වගේම ශනිග්‍රහය ඔබගේ නවවෙනි භාවය තුළ වක්‍ර භාවෙන් සුක්ෂේත්‍රව සම්පත් වෙනවා. ඒ වගේම රාහු ඔබගේ දසවැන්න තුළත් ගුරු ඔබගේ දොළොස්වැන්න තුළත් සම්පත් වෙලා ඉතින් මේ මාසය උදා වෙන්නේ. ඉතින් මේ සුවිශේෂී වූ පිහිටීමත් එක්ක මේ පිහිටීම යම් තාක් දුරට වෙනස් වෙනවා මාසේ මැද භාගයක් ඇති ග්‍රහ මාරු වීම කීපයක් එක්ක. ඉතින් ඒ වගේම මේ විශේෂයි මේ මාසය තුළ ගුරු ග්‍රහය වක්‍ර භාවයට පත්වීමකුත් සිදු වෙනවා. මේ හැමදේ තුළම මේ මාසය මිතුන ලග්න හිමියන්ට කොහොමද විශේෂයෙන් ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු ආදායම් ලැබීම් තත්ත්වයන් තුළ කොහොම වේවිද කියලා අපි මුලින්ම කතා කරමු. ඉතින් විශේෂයෙන්ම කතා කළ යුතුම කාරණා වෙන්නේ මේ කාල සීමා තුළ ඔබගේ මේ කාල දැන් රවි බුද්ධ සංයෝගයකුත් තියෙනවා. ඉතින් බුධාදිත්‍ය යෝගය කියලා එකට කියනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ ඔබ විශේෂයෙන්ම කටයුතු තුළ ඔබගේ කටයුතු ඔබ බුද්ධිමත්ව කටයුතු කරනවා. ඒ වගේම ඥානාන්විතව කටයුතු කරනවා. විශේෂයෙන්ම අර වේගවත් ලෙස ඔබගේ බුද්ධිය වෙහෙසවා කරන කටයුතු තුළ සාර්ථකත්වය ලබන කාල පරිච්ඡේදය නිසා බුද්ධිය සම්බන්ධයෙන් රැකී රක්ෂා කරන අය බුද්ධිය උපයෝගී කරගන්න. විශේෂයෙන්ම නීතිඥ වෘත්තය, ගුරු වෘත්තය, තව ගොඩාක් දේවල් තියෙනවා. ඉංජිනේරු වෘත්තිය තුළ
හැම වෘතිය තුළ බුද්ධිය ගොඩක් මෙහෙමින් කරන්නේ. ඔය තුළ විශේෂ තත්ත්වයක් තුළ ඔන්න මිතුරු ලග්නීමට යහපත් සාර්ථක ප්‍රතිඵල අත්වෙන කාල පරිච්ඡේදයක් තමයි ඔන්න මේ මාසය ආරම්භය, ඔක්තෝබර් මාසය ආරම්භය ඉඳලා ඉදිරියට පවතින්නේ. ඉතින් මේ කාල සීමා තුළ අර හැබැයි මේ එක දෙයක් කියනවා, මේක මේ මුලින්ම කියන්නේ මේ ඔබ මේ මානසික වටන් නෙමේ. නමුත් අපි අර ඕන්ට වඩා අනවශ්‍ය බලාපොරොත්තුයන් ඉන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා ඔබ මේ යම් කිසි ආකාරයෙන් තනතුරු තාන්න මාන්න බලාපොරොත්තු වුණා නම් යම් කිසි ආකාරයකින්, එහෙම නැත්නම් ඔබ තරඟ වලට සහභාගී වෙනවා නම් ඒ දේවල් තුළ නම් ඔබ එතරම් බලාපොරොත්තු තරම් යහපත් ආකාරයේ සාර්ථකත්වයන් අත් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු තනතුරට වඩා තරමක් තුළට අඩු තනතුරක් ලැබෙන කාල පරිච්ඡේදය. හැබැයි ලැබෙන දේ තුළ සතුටු වෙන්න, මොකද දැන් අපි කියමුකෝ ඔබ බලාපොරොත්තු තනතුරට පියවරක් අඩුවෙන් ලැබුණේ. හැබැයි ඔබට වේගයෙන් පුළුවන් ඔබ තුළ තියෙන ක්‍රියාකාරීත්වය, ඔබ තුළ තියෙන කටයුතු කිරීම තුළ ඒ තනතුරට ළඟා වෙන. එහෙනම් එතෙක් මේ ලැබුණු දේෙන් උපරිම දේ කරන්න උත්සාහ කරනවා. මොකද හේතුව ඔබ බලාපොරොත්තු දේ නොලැබුණාම අර ලැබුණු දේ තුළ තියෙන වටිනාකම ඔබට වැදගත් නැති වෙනවා. හැබැයි ඔබ ලැබුණු දේත් ඔබට යම්කිසි වැදගත්කමක් තියෙන දෙයක්. හැබැයි ඔබ ඒ දේ පිළිගන්න කැමති නැහැ. ඒ නිසා චුට්ටක් ලද දෙයින් සතුටු වෙන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන් උත්සාහ දරිය යුතුමයි. මිතුරු ලග්න හිමි ඔබ මේ කාල පරිච්ඡේද තුළ තරමක් දුරට ඔබගේ මේ කටයුතු ළඟින්ම කටයුතු කරන අය පොඩ්ඩක් ඔබ කරන කටයුතු වලට විරුද්ධත්වයක් පාල කරනවා. ඔබගේ කටයුතු සහාය නොදක්වන තත්ත්වයක් පෙන්නුම් කරනවා. හැබැයි මේ ඒ දේ තුළ කිසිසේත්ම අදහස් වෙන්නේ ඔබත් එක්ක එකට වැඩ කරන අය ඔබට යම්කිසි ආකාරයකින් අර ගැටලු මතු කරනවා, ඔබ යම්කිසි ආකාරයකින් වටන්න උත්සාහ කරනවා, ඔබට ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන ඒ වගේ දෙයක් නැහැ. මේ කාල පරිච්ඡේද තුළ ඔවුන් ඔබට සහාය නොදක්වනතාවයක් ඔබ කරන කටයුතු තුළ එකඟ නොවන තත්ත්වයක් තියෙන. එහෙනම් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලලිය යුතුමයි. ඇයි මේ මට හිතවත් මගේ ළඟින් ඉන්න යහපත් මාය ඇයි මේ මං කරන දේට එකඟ නැත්තේ? එහෙනම් මං කරන දේ තුළ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. අන්න ඒක බුද්ධිමත නැවැතිලා හිතලා 100% ඔවුන් කියන දේට අනුගත වෙන්න කියන නෙමෙයි. හැබැයි ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔවුන් කියන දේ ගත යුත් අරගෙන නම්මශීලීව කටයුතු කරන එක ඔබට යහපතක් වෙනවා. ඒක නිසා මොකද මේ කාල සීමා තුළ අර ළඟින්ම ඉන්න හිතවතුන් ඔබට යම්කිසි අර එරෙහි වෙන්නේ ඔබ තුළ යම්කිසි ගැටලුවක් නැත්නම් ඔබට යම්කිසි හානිකර දෙයක් සිදුවීමේ ප්‍රවණතාවයක් ඔවුන් දකින නිසා. අන්න ඒක නිසා මම 100% ඔවුන් ප්‍රතික්ෂේප නොකර 100% ඔවුන් කියන දේ පිළිගන්නේ නැතුව ඔබ හැමදේම බුද්ධියෙන් හිතලා කටයුතු කරන්න වග බලා ගන්න. මේ කාල පරිච්ඡේද තුළ තරමක් දුරට අර ඔබට ආර්ථික මේ වශයෙන් ලාභ ලැබෙන කාලයක්. දැන් තනතුරු ලාභ මං කිව්වට අවම වුණාට, ඒ කියන්නේ ලැබෙන බලාපොරොත්තු තර නොලැබුණාට ආර්ථික වාසිය ඔබට ලැබෙනවා. දැන් ඔබ බලාපොරොත්තු තනතුර නොලැබුණාට ඒ බලාපොරොත්තු වැටුප ලැබෙනවා. අන්න ඒ වගේ තත්ත්වය. අන්න ඒ නිසා මේ කාල සීමා තුළ ඔය පොඩි පොඩි සුළු සුළු ව්‍යාපාර තුළ යම්කිසි ආකාරයකින් පොඩි පොඩි ලාභ ලබන්න, ඒවා පොඩි ලාභ එකතු කරන හොඳ ලාභයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙන. ඒ නිසා ඔය කාලින ව්‍යාපාරයක් කරනවා නම් මේ කාල සීමා තුළ මිතුරු ලග්න හිමියන්ට යහපතක් වේ. කියන්නේ කාලින ව්‍යාපාර කරන මේ කාලයට අනුව මේ කාලයේ වැඩි වශයෙන් වෙන ව්‍යාපාර තියෙනවානේ. අපේ රටේ තැන් තැන්වල උත්සව සමයන් වෙනවා. ඒ උත්සව සමයන් වලට අදාළ ව්‍යාපාර තියෙනවා. දැන් මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි විශේෂ තත්ත්වයක් නැති, ඒක ඔබේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මාරු වේවි. මට ඒ ගැන 100% කතා කරන තරම් දැනුමක් නැහැ මොකද්ද මේ කාලේ කාලින ව්‍යාපාර කියලා. නමුත් ඔබගේ සමාජය තුළ ඒ දේ ඔබට අඳුනා ගන්න පුළුවන්නේ. අන්න ඒ දේ තුළ ඔබට ඔන්න බලාපොරොත්තු නොඋනාටත් වඩා බලාපොරොත්තු නොවුණු ආකාරයේ වාසි ලැබිය හැකි කාල පරිච්ඡේදයක්. ඒක නිසා ඔන්න ඒ වගේ ව්‍යාපාර කරන්න නැත්නම් ඔබ අලුතෙන් ව්‍යාපාර ආරම්භන බලාපොරොත්තු වෙන ආරම්භ කරන්න. හැබැයි මහා පරිමාණය නෙමෙයි සුළුවෙන්. එකපාර ලොකු මුදලක් යට කරලා හෝ ණයක් වෙලා හෝ මුදලක් ඉඩමක් කඩමක් කරලා වාහනයක් කරලා හෝ එලා නැත්නම් අතේ තියෙන යම්කිසි ස්ථාවර ධනයක් වැය කරලා ලොකු ව්‍යාපාර ආරම්භන්න යන්න එපා. පියවරෙන් පියවර ඉස්සරහට යන්න, අත්දැකීම් ලැබෙම ඉස්සරහට යන්න, සුළුවෙන් ව්‍යාපාර ආරම්භන්න. මොකද මේ කාලේ ආරම්භ කරන ව්‍යාපාර තුළ අර හිමින් හිමින් ගිහිල්ලා විශේෂ විශාල ප්‍රගතියක් යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ඔබට අත්කර ගැනීමේ හැකියාව පවතින නිසා මේ කාලේ ආරම්භ කරන ව්‍යාපාර ගොඩක් ඔබට වාසනාවන්ත වෙනවා. අන්න ඒක නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ උත්සාහ කරන හැකි තාක් අර සුළුවෙන් මුල ඉඳන් බිඳුවෙන් ආරම්භ කරන ව්‍යාපාර තුළ අත්දැකීම් ලැබෙමින් යන්න. ඒ කියන්නේ දැන් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව කරන ගමන් රැකියාවෙන් අයින් වෙලා එකපාර පටන් ගන්න කියලා නෙමෙයි කියන්නේ. ඔබ මොකක් හරි වෙන ජීවිකාවක් කරන ගමන් ඔන්න අලුතෙන් පොඩි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතා යහපත් කාලයත් එක්ක ඒකේ විශේෂ ප්‍රගතියක් ඔබට අත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ මේ කාල සීමා තුළ අනිත් අයට යම් තාක් දුරට උපදෙස් දෙන්න නම් ඔබ දක්ෂයි. කියන්නේ දැන් ඔබ රැකියා කරන ස්ථානය තුළ වුණත් අනිත් අයගේ රාජකාරිය ගැන ඔවුන්ට කියලා දෙන්න, ඒකේ ඒ තුළ තියෙන අඩුපාඩු කියලා දෙන්න, ඒ දේවල් තුළ ඔවුන්ට සහාය දක්වන්න
ඔබ දක්ෂයි මේ කාල. හැබැයි මේ කාල ඔබ ටිකක් තෝරා බේරා ගත යුතු වෙනවා ඔබ ආශ්‍රය කරන අය. මොකද ඔබගේ මේ කාල සීමා තුළ ඔබේ වචනේ, ඔබගේ මුවින් පිටන වචනයට යන්තාද්දට සීමාවක් නැහැ. කියන්නේ ඔබ තුළ පාලනයක් නැහැ. සමහරක් වෙලාවට ඔබ මේ වචනය තුළ කාටවත් හානියක් කර දේවල් කරන්නේ යහපත තමයි කතා කරන්නේ. නමුත් ඒව හේතු කොටගෙන අර සමහරක් වෙලාවට ඔබ කියන දේ තුළ ඔබට අවශ්‍ය සහගත දේවල් සිදු විය හැකි. මේක කියන්නේ මේ කාටවත් ඔබ වචන වලින් බැනලා කරලා නැත්නම් හිත රිදවනවා කියන එක නෙමෙයි. ඔබ කියන හැම දෙම ඔබ අනිත් අය විශ්වාස කරලා හෝ ඔබ තුළ තියෙන යහප අවංක භාවය යහපත් භාවය හේතු කරගෙන ඔබ අර සියලු දේ දිගහැරීම නිසා ඔබට යම්කිසි ආකාරයේ අවාසිදායක දේවල් වෙන්න, ඔබගේ යම්කිසි ඔබ අර ඔබ රහසේ තබා ගත්තු දේවල් යම්කිසි සමාජයට අනාවරණය වෙන්න, විවර වෙන්න හේතු කාරණා ඉදලා ඒව තුළ ඔබට අවාසිදායක දේවල් වෙන්න ඉඩකට පාත්‍ර නිසා මේ කාල සීමා තුළ තොර තෝංචියක් නැතුව හැමදේම හැමෝත් එක්කම කතා කරන්න යන්න එපා මිතුරු ලග්න. මේ පුළුවන් තරම් ඔබ කතා කරන දේ තුළ පාලනයක් යුතුව කටයුතු කරන්න, රහසේ තබා ගත්තු දේ රහසේ තබා ගන්න. මොකද මේ කාලේ රහස් රකින්න අමාරුයි. අර ඒ වගේ තත්ත්වයක් මිතුරු ලග්න හිමියා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා චුට්ට ප්‍රවේශමෙන් කටයුතු කරන්න. හැබැයි අනිත් අයට අවවාද අනුශාසනා දුන්නට ඒ අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතය අවශ්‍යතාව තුළට එක්කාසු කරගන්න ඔබ අපොහොසත් වෙනවා. අන්න ඒක නිසාවෙම අර ඔබට ඔබගේ තියෙන අත්දැකීම, ඔබගේ තියෙන යම්කිසි ආකාරයකින් ප්‍රඥාවන්ත භාවය ඔබේ ජීවිතයට ටිකක් ආරෝඪ කරගන්න අමාරුයි. ඒක නිසා මම කිව්වා අනිතරත් යම්තාවකට ඇහුම්කන් දෙන්න මේ කාල පරිච්ඡේදය තුළ කියලා. මේ කාලේ ටිකක් ලස්සනට ඉන්න ආසයි. මේ කාලේ ටිකක් ඔය ලස්සනට ඉන්න කරන ආසා කරන දේවල් ගන්න, ලස්සන ඇඳුම් පැළඳුම් ගන්න, නැත්නම් ඔය රූපලාවන්‍ය ඔය ආයිත්තම් ගන්න, ඒ නිෂ්පාදන ගන්න, එහෙම නැත්නම් ඔය සුවඳ විලවුන් වගේ දේවල් ගන්න. හිත මේ ටික යනවා වැඩි, ඒවට ආශාව වැඩි වෙනවා. පිරිසුදුවෙන් ඉන්න උත්සාහ කරනවා. ඒක අතිශයින්ම යහපත්. මොකද ලස්සන වෙන්න ප්‍රියමනාප භාවය, ආකර්ෂණීය භාවය තුළ ගොඩාක් දුරට අපි මේ ජ්‍යොතිෂය තුළ නෙමෙයි, මේක මනෝවිද්‍යාව තුළත් ඔබගේ යම්කිසි ආකාර රුව ගැන ඔබගේ සැලකීමත් තුනම ඔබ පිළිවෙලටදී පිරිසුදු වෙද්දී ඔබට ඔබ කෙරෙහි ප්‍රියක් ඇති වෙන ආකාරයෙන් ඉද්දී ගොඩාක් දුරට ඔබේ මනස තුළ තියෙන යම්කිසි ඍණාත්මක දේවල් ඔබතුමින් බැහැර වෙලා ධනාත්මක භාවය තුළ ගමනක් යන්න පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒක මනෝවිද්‍යාව තුළ ප්‍රධාන දෙයක්. ඉතින් ඒ නිසා අන්න ඒ වෙනස් වීම, ඒ පිරිසුදුව ආකර්ෂණීය හිඳීම ඔබට ඉතාමත් වැදගත් වෙවි. ඒ දේ තුළ ඒ හැකිනම් තමට හැකි පරිදි ඒ දේවල් කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාලේ ටිකක් ඔබ අර මුළු ගැන්විලා ඉන්නේ, අර පිරිස අතරට ගිහිල්ලා කටයුතු කරන ඔවුන් සමග නිතර අර සම්බන්ධතා ගොඩනගා ගන්න, ඔවුන් එක්ක වැඩ කරන්න, පිරිසක් එක්ක වැඩ කරන්න ඔබ කැමතියි. හැබැයි අර කියපු කාරණා හොඳට මතක තියාගන්න. මේ වැඩ කරද්දී අර ඔබගේ සිතවිලි, ඔබ දන්න හැමදේම ඔබගේ දේවල් එළියට දෙන්න යනවා. සමහරක් වෙලාවට ඔබගෙන් ඒ දේවල් අරගෙන ඔබටම විරුද්ධව පාවිච්චි කරන්න හේතු කාරණා දෙනවා. ඔබ යම් දෙයක් කියලා දෙද්දී වැඩ කරන ස්ථානයේ තුල ආයට සමහරක්ලාට ඔබ දන්න හැමදේම කියලා දෙනවා. අන්තිමට ඔවුන් මේක පාවිච්චි කරන ඔබව පස්සට දාලා ඔවුන් ඉදිරියට යන්න උත්සාහ දරાવી. අන්න ඒක නිසා මේ කාලේ මොකද 9ට කිරිපොන කාලය. හිත හොඳ වැඩිකම නිසා වෙන්න. අන්න ඒක නිසා චුට්ටක් ඒ දේවල් බුද්ධිමත් තමන්ට හානියක් නෝන අනිත්තර කියලා දෙන දේ යහපත් දෙයක් කියලා දෙන එක. නමුත් ඒකෙන් ඔබට හානියක් වෙනවනම් ඒක ගැටලුවක්. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. හැබැයි මේ රැකිරක්ෂා තුළ විශේෂයෙන්ම මේ ස්ථාන මාරු බලාපොරොත්තු වුණා නම් ඔන්න ඒකට වෙන කාලයක් අර ප්‍රොමෝෂන් ඉදිරි යම්කිසි ආකාර තනතුරු ලාභ නැතත් ඔන්න ස්ථාන මාරු ඇති විය හැකි කාලයක් එක යහපත් පැත්තට යොදවා ගන්න ඔබ උත්සාහ කරන්න. මේ කාල සීමා තුළ තවත් පැත්තකින් ඔබ මේ ව්‍යාපාර කරන මිතුරු ලග්න හිමියන් ඔන්න මේ කාල සීමා තුළ ඔබගේ ව්‍යාපාරවලට අර සූක්ෂම අලුතෙන් දේවල් එකතු කර ගනිමින් ව්‍යාපාර තුළ යම්කිසි ආකාරකින් පසුබෑමක් තිබ්බනම් ඒ පසුබෑම් නැති කර ගනිමින් ඒ දේ තුළ ලාභ ලැබමින් ඉදිරියට යන්න හැකියාව පවතිනවා. ව්‍යාපාරට අලුත් දෙයක් එකතු කරගන්න බලාපොරොත්තු වෙන ඔන්න ඔබගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න කුමන හෝ අන්දමේ හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ව්‍යාපාරයේ යම්කිසි පරාසයක් වැඩි කරගන්න, ඒක ව්‍යාප්ත කරගන්න ඔබ බලාපොරොත්තු වෙන ඔන්න ඔබගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිදු කරන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා ටික වැඩිපුර මහන්සි වෙලා කටයුතු කිරීම තුළ ඔබගේ ව්‍යාපාර දියුණුව වගේ මේ දේ තුළ ඔබ බලාපොරොත්තු වෙනත් වඩා ලාභ අපේක්ෂාවන් පරමාර්ථයන් සිද්ධ කරගන්න හැකියාව ඇති වෙනවා. ඉතින් ඒ වගේම මේ කාල සීමා තුළ අර හැම වෙලේම ඔබ කළ යුතු දේ අර කලින් සැලසුම් කරලා කරනවා නම් වඩා යහපතේ. ඔබ පුළුවන් මාසයේ ආරම්භයේදී අර මම කියනා වගේ මාසයේ ඔබගේ ජීවිතය සැලසුම් කරනවා වගේ ඔබ කරන රැකියාව තුළ ව්‍යාපාර තුළත් කටයුතු සැලසුම් කරන්න. හැම දවසෙම ආරම්භයේදී අද දවසේ කරන වැඩ කටයුතු ටික ලියන්න. අත්‍යවශ්‍ය වැඩ කටයුතු ඔබ කළ යුතුම ටික ලියලා ඒකට ඒ දේ ළඟ තියාගෙන හදිස්සි එකතු වෙන දේවල් තියෙන වැඩ කටයුතු අන්න ඒවත් එකතු කරගෙන ඒ දේවල් සියල්ල නිවැරදිව කරනවාද කියලා දවස මදක් වෙදි හොයලා බලලා ඒ ඉතුරු භාගයේදී ඒ නොවිච්ච දේවල් ඉස්ස සිද්ධ කරන්න වගේ බලා ගන්න. ඒ වගේ මේ කාල සීමා තුළ අර පොඩ්ඩක්
වැඩකරදදි වෙලාට වැඩ කරන්න වග බලාගන්න ඒදේවල් තුළ ඔබට මේ කාලේ දනලා බත් කරන හැකයා පාතින මහා පරිමාණනේ සුළුසුළු වශයෙන් විශාල ප්‍රමාණය තොර එක මහා පරිමාණය වෙනවා අන්නේ වගේ මෙම දනලාභ කිව්වාම අර ලොතරයි වාසනානේ ල හැමෝම මේ දනලාභ කිව්වාම ලොතරයි ගන්න පෙළඹෙනවා මේක ලොතරයි වාසනා කරන කතා කරන ලොතරයි වාසනා කියන්නේ ඉතාමත් අර විශේෂතු යම්කිසි වාසනාවතුල ලැබෙන එක හැමෝටම පිට දෙන මේ ලග්නකට පිටින් නැහැ නිසා ඒ වගේ බොරු ඒවට අහු වෙන්න එපා තමන් තුල විශ්වාසය දෙල මං කියවා කේටි කේටි ව්‍යාපාර එහෙම නැත්නම් යම්කිසි ආකාරයෙන් කරන කටයුතු තුල කටද මේ වගේ මේ කාලේ අර තමන්ට සහෝදර සහෝදරියන්ගේ ලාභත් වෙන කාල පරිච්ඡේදය අනේ දේ තුල ඔබට කොහොමත් මුදල් ලැබෙනවා හැබැයි ඔබට මං කියවා වැඩි හිටියෝ නැත්නම් ළඟින් වැඩ කරන අය ඔබට යම්කිසි ආකාරයෙන් විරෝධය පළ කරනවා කියලා ඒ ඔබ කරන කටයුතු වලට හැබැයි ඔවුන් තුල ඔබට ලාභ පරමාර්ථය සිද්ධ වීමේ ඉඩකඩ බහුලයි. පෞල් ජීවිතේ කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් මේ කාලේ සීමාව තුළ ඔන්න දරු පිලිස ගැනීම බලාපොරොත්තු වන මෙන්න මේ කාලේ ඉතා විශේෂයි. ප්‍රඥාවන්ත යම්කිසි ආකාරයෙන් ප්‍රියමනාප අර අපි කියන්නේ ලස්සන දරු දැරියෝ ඒ කියන්නේ අර රූපයේ ස්වභාවය තියෙන අන්න දරු දැරියෝ පිළිසිඳ ගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. එන්න මේ කාල සීමාව තුළ ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ භාර්යාවට ඔන්න ඔබ තද ඇල්මකින් කටයුතු කරන කාල පරිච්ඡේදය. ඒ දේ තුළ තරමක් දුරට ආදරේ මෝරණ කාල පරිච්ඡේද පොඩක් දෙන්න අතර ඈත්වීමක් තිබ්බන ඔන්න විශේෂ වශයෙන්ම ඔන්න මේ මාසේ දෙවෙනිද තුන්වෙනිද වගේදී ඒක ඈත්වීම දුරස් වීම නැති වෙලා ඔන්න ළඟින් ඉඳලා ආදරේ යම්කිසි ආකාරයේ මෝරණ කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ ආදරේ මෝරණවත් එක්කම ඔබ තුළ ඔබේ සහකාරය සහකාරය කරන කඩ තුළ නිතර සැක කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක්. මොකද හේතුව අර ආදරය වැඩි වෙද්දි අර ලෝභකම ඇති වෙනවා. ලෝභකම ඇති වෙද්දි අන්න වෙන කෙනෙක් මේ දේවල්ට යම්කිසි ආකාරයෙන් මට අහිමි වේද මේ දේ වෙන කෙනෙක් මේ දේවල් උදුරා ගනිවිද අර හිතට බයයි. මුදල් වුණත් එවනේ අතර වැඩිපුර ලැබෙද්දි ඒක රැක ගන්න ටිකක් බිය වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ආදරේ මේ කාල පරිච්ඡේද තුළ මිතුරු ලග්න හිමියා තරමක් දුරට අර ලෝභකම ඒ ගැන අර වැඩිපුර ඇල්ම වැඩිවීමත් එක්ක අර සැකය කියන දේ නිතර ඇති වෙනවා. පොඩ්ඩක් එහෙට මෙට වෙන්න බෑ. ෆෝන් එකට මැසේජ් එකක් එන්න බෑ. සමහරට මැසේජ් එක එන්නේ මොබයිල් ඔපරේටර්ගේ. ඉතින් ඒක සැකයක් ඊට පස්සේ. අගින් බලනවා. අර කෝල් එකක් ඇද්දී හැම වෙලෙම ගින් ඇහුම්කන් දෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් ටිකක් ඔන්න මිතුරු ලග්න හිමියා තුළ වැඩි වශයෙන් දැනෙන කාල පරිච්ඡේදයක්. එක පැත්තකින් ඔබ මිතුරු ලග්න හිමි පුරුෂයෙන් චුට්ටක් මේ කාල සීමා තුළ ඔය ස්ක්‍රීන් කෙරේ ඇල්ම වැඩි වෙන කාල පරිච්ඡේදය ඒ පැත්තකුත් වෙන දැන් තමන්ගේ සහකාරයට සහකාරයට ආකර්ෂණය වෙනවා. ඒ වගේම දැන් ඔබේ සහකාරයට ආකර්ෂණය වෙන ගම මිතුරු ලග්න පුරුෂයෝ තරමක් දුරට ඔය මේ කාල සීමා තුළ එකට වැඩ කරද්දී නිතර මුණ ගැහිදි මිදිදි ඔන්න ස්ක්‍රීන්ට ආකර්ෂණය වෙන තත්ත්වයන් මේ පෙන්නුම් කරනවා. හැබැයි එක පැත්තකින් තමන් විවාහකන ඔය භාර්යාවට සහකාරියට දරුවන් ඉන්නවා දරුවන්ට අසනීපකාරී තත්ත්වයන් ටිකක් ඇති වෙන්න මේ මාසේ මැද භාගයෙන් පස්සේ හේතු කාරණා යෙදෙනවා. ඒක නිසා වෙන්න ඒ ගැන විශේෂම සිකුරු මහදසාවල් අතුරු දසාවල් විදසාවල් ගත කරන ගොඩක් සැලකිලිමත් වේවි. තමන්ගේ සහකාරිය සහකාරියට තරමක් දුරට දරු දැරියන්ට අසනීපකාරී තත්ත්වයන් අනුතුරු සිදුවීමේ ප්‍රබල ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඒ වගේම මේ කාල සීමාවතොල පවුල තුළ ගොඩාක් දුරට ඔය ප්‍රිය සම්භාෂණ ඇති වෙන්න ඒ දේවල් තුළ සතුටක් ඇති වෙන්න හේතු කාරණා යදෙන. හැබැයි ඒ දේවල් වලට යම්කිසි ආකාරයෙන් සංවිධානය කරන්න ඔය යම්කිසි ආකාරයෙන් ඔය පවුල එකතු වෙන කාරණා සංවිධානය කරන්න ඔබට වක්කීම් පැවරන කාලයේ වක්කීම් පැවරෙද්දි ටිකක් මනස තුළ ව්‍යාකූල භාවයක් ඇති වෙලා ටිකක් ක්ෂණික කේන්තියෙන් පොඩක් ඔබ තුළ ඇති වෙනවා. ඒ දේ තුළ ඔබ ටිකක් ආවේගශීලීව කටයුතු කරන සමහරකට ඒක ක්ෂණයෙන් එක නැති වෙනවා. නමුත් ඒ දේ තුළ පොඩි පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන නිසා පොඩ ඉවසීමෙන් කටයුතු කරන මේ වගේ තත්ත්වයන් තුළ වග බලා ගත යුතුමයි. ධෛර්යය සටන්කාමීත්වය ඔබ තුළ ප්‍රබල ලෙස පෙන්නුම් කරන මේ පෞල් ජීවිත කුටුම්භ ජීවිතය තුළ ගත්තත් පෞල තුළ යම්කිසි ආකාරයකින් ආර්ථික මේ තත්ත්වයන් තුළත් අර තිබෙන පසුබැසීම එතරම් ඔබට දැනෙන්නේ නැතු යා කොහොම හරි සකසුරුවම පෞල් ජීවිතය තුළ ඒ ආර්ථික තත්ත්වය පවත්වා ගන්න හැකියාව පාතුනා. මේ කල් ටිකක් ආර්ථික මේ වගේ පුංචි පසුබැහිවීමක් ඔබගේ පෞල් ජීවිතය තුළ තියෙනවා. හැබැයි ඒක తాවකාලික තත්ත්වයක්. ඒ පසුබිම මහා පරිමාණ පසුබැසීමකුත් නෙමේ. ඔබට යම්කිසි ආකාරයකින් කලමනාකරණය කරගත හැකි තත්ත්වයක් නිසා වෙන්න ඒ දේ තුන. හැබැයි පොඩ්ඩක් ඒ කලමනාකරණය කරද්දී ඔබ ප්‍රවේශම් යුතුයි. ඔබ තුළනේ යම්කිසි වේදම් පරිහරණයක් තියෙන පරිහරණය කිරීමේදී වැයපස ඔබ තුළ ඉහළ යන කාලයක්. ඒ නිසා ඔබගේ සහකාරය හෝ සහකාරිය නැත්නම් හොඳ මේ කාලේ බුද්ධියෙන් කඩතු කරන කෙනෙකුට පවුලේ වේදම් පාලනය කරන්න ඉඩකඩ යඩ දෙනවනම් යහපත් මේ කාලේ. හැබැයි කුමන හෝ තත්ත්වයන් තුළ අර ඔබට ආර්ථිකමය වශයෙන් ඔබ කලමනාකරණය කරගන්නවා. ඒ වගේම දැන් ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා ගැන කතා කරොත් අවිවාහකය ගැන කතා කරොත් ඔන්න මේ කාලේ
ආලය සම්බන්ධ කටයුතු ඉතාමත්ම යහපත් ලෙස ඒ දේවල් තුළ පිරිසිදු භාවය තුළ කටයුතු කරන්න ඔබ පෙළඹෙනවා. මේ කාල සීමා තුළ ඔබගේ ආදරණීය භාවය වැඩි, ඔබ කරන ආදරය තුළ ඔබ අවංකයි මේ කාල පරිච්ඡේද තුළ. හැබැයි ඔබට පෙරලා අවංක භාවයත් ලැබෙනවා. හැබැයි නිතර නිතර මං කිව්වා වගේ අර සැක සංකා මතුවීම හේතු කොටගෙන අර ඒ තියෙන අර ආදරණීය භාවය, ආදරය දෙන සතුට ඔබ විහිං පොඩ්ඩක් අවම කරගන්න තත්ත්වෙකුත් පෙන්නුම් කරනවා. එනිසා මේ කාලේ අනවශ්‍ය දේ සැක කරන්න යන්න අවශ්‍ය නැහැ. ඕනට රාදයක් තදින් අල්ලා ගැනීම ඉන්සිටීම අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ කාලේ ඔබට ආදලයේ සම්බන්ධ කාරණා තුළ යහපත්, මේ කාලේ ආදර සම්බන්ධතා ගොඩනගෙන කාලයක් තියෙන ආදර සම්බන්ධතාක් වැඩියෙන් මෝරණ කාල පරිච්ඡේදය, ඒව තුළ තියෙන ආදරය ප්‍රීතිය වර්ධන වෙන කාල පරිච්ඡේදය, නිතර නිතර ඔබගේ ආදරවන්තය ආදරවන්තියව අර ළඟින් තියාගන්න, ඒ වගේම ඔවුන් නිතර දකින්න, ඔවුන් එක කතා බහ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒක නිසාවෙන් අර ඒ දේවල් හේතු කොටගෙන අර ඔබගේ සහකාර සහකාර නිදහසට යම්තා දුරට බාධා වගේ ලැන්වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් බුද්ධිමත් ආදරය තුළ කටයුතු කරන්න, නැත්නම් ආදරය තුළ යහපත් කාල පරිච්ඡේදය මේ විශේෂයෙන් මේ කාල සීමා තුළ හැරගිය පෙම්වතුන් පෙම්වතිය, නැත්නම් ටිකක් ඔබින් දුරස් වෙච්ච ආදරවන්තයන් ආදරවන්තියන් ලං වෙන කාල පරිච්ඡේදය, නැවත ආදරය දළුලාගෙන ඒව ආරම්භ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය, ඒ දේවල් තුළ යහපත්. හැබැයි අර ඔබ තුළ තියෙන යම් කිසි ආකාරයකින් අර සැකය, එක පැත්තකින් තියෙන අර තමන් ගැන හිතන ටිකක් වැඩි බව, ආදරදී පොඩ්ඩක් අර යම් කිසි ආකාරයකින් ඒකට කිව්ව පොඩි ළමෙක් වගේ හැසිරෙන තත්ත්වයක් ටිකක් පෙන්නුම් කරනවා. ඒකට ටිකක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුමයි. මේ කාල පරිච්ඡේදවල අධ්‍යාපනය ගැන විශේෂයෙන් කතා කරලා, අධ්‍යාපන තත්ත්වයන් තුළ තියුණු නුවණින් තියුණු ප්‍රඥාවකින් ලොකු සාර්ථකත්වයක් ලබන්න හැකියාව පවතිනවා. මොන මේ කාල සීමා තුළ විභාගවල පෙනෙහින්නවා, ඒ විභාගවල සාර්ථකත්වය ලබන්න, සම්මුඛ පරීක්ෂණේ සාර්ථකත්වය ලබගන්න, තරඟවලින් ජයග්‍රහණත්, ජයග්‍රහණ කියන්නේ සමහරට ඔබට මුල්ම තැන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අර ඔබ ගැන කතා වෙන, සමහරට ඔබට දෙවෙනි තැන ලැබුණත් පළවෙනියට වඩා ඔබ ගැන කතා වෙන කාල පරිච්ඡේදය. අන්න ඔය වගේ තත්ත්වෙන් තියෙන සමහරකට සමහර තරඟ ඔබ දැකලා ඇති, ඔය ගොඩාදුර ප්‍රසිද්ධිය පවත්වන තරඟ තුළ අර පළවෙනියට වඩා දෙවෙනියා තුන්වෙනියා ඔන්න සමාජයේ කැපී පෙනෙන චරිත වෙනවා. ඒ වගේ තත්ත්වයන් තුළ ඔන්න මේ කාල සීමා තුළ මිතුරු ලග්නමියන්ට ඉතා සුවිශේෂී තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ ජයග්‍රහණ සමරදුර අහිමි වීම තුළ ඔබට දුකක් දැනුණත් කෙටි කාලීනව ඔබට පසු කාලීන ඒ දේවල් තුළ අර ජයග්‍රහයකේ අභිභව යන්න පුළුවන් තරමේ යන්තදුර ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය, ජනාදරයක් ඔබට අත් වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසාවෙන්ම ඒ ලැබෙන දේ මේ වෙලාවේ සතුටින් බාර ගන්න ඒ දේ ඔබ ඉදිරියට ගෙනියනවාමයි. ඒ වගේම මේ කාල සීමිත උසස් අධ්‍යාපනයේ වරම් දිනා ගන්න බලාපොරොත්තු වෙන ඔබට ඒ හීනේ සැබෑ කරගන්න හැකියාව ලැබෙනවා. වගේම කටයුතු කරන දෙස් විදෙස් විශ්වවිද්‍යාල ඇතුළේ නේනම් විදේශගත වෙන බලාපොරොත්තු වෙන නම් යම් කිසි ආකාරකින් ඉගෙන ගන්න මේ කාලේ යහපත් කාල පරිච්ඡේදකේ ඔබගේ සියලු කාරණා ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ওই අධ්‍යාපන කටයුතු තුළ කරන් යද්දී පුංචි පුංචි සම්බන්ධතා ගොඩනගෙන, මේක මේ ප්‍රේම සම්බන්ධතා විතරක් කියන නෙමෙයි, ඔය යම් කිසි ආකාර හිතවත් සම්බන්ධ ඔය ඕවා හේතු කොටගෙන අර ඔබට තියෙන අර අධ්‍යාපන දින ඇල්ම ටිකක් අඩු වෙන්නේ, ඒකට දෙන්න තියෙන කාලය පොඩ්ඩක් අඩු වෙන්නේ හේතු කාරණා යදෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් තුළ අධ්‍යාපනයට කඩා කප්පල් කරගන්න, අධ්‍යාපන බාධා කරගන්න නැතුව ඉන්න ඔබ බුද්ධිමත් විය යුතු වෙයි. හැබැයි අකමැත්තෙන් හරි විශේෂ ඔබ අකමැති පුද්ගලොත් එක්කත් පොඩ්ඩක් කටයුතු කරන්න මේ අධ්‍යාපන කටයුතු තුළ සිද්ධ වෙනවා. අන්න ඒක නිසාවෙම හැබැයි ඊට පස්සේ ඒ අකමැති පුද්ගලයා ඔබ කැමති පුද්ගලයා වෙන්නත් ඉඩකඩ පවතින. ඒක නිසා මේ කාලේ චුට්ටක් වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙන්න මිතුරු ලග්න වෙන සිදු වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කියපු කාරණා ඔය විදේශගතලා ඉන්නයි කල්පනා කරන අපිටත් තියෙනවා. ඔ මේ කියපු හැම කාරණාම මේ පොදුවේ ලෝකේ කොහේ හිටියත් ඔබට බලපාන කාරණා. ඒක නිසා විදේශගත අයත් මේකෙන් දේවල් සැලකලිමත් කටයුතු කරන්න මේ කාල සීමා තුළ අර රැකියාව වෙනසක් බලාපොරොත්තු වෙන වෙනස ඉෂ්ට සිද්ධ වෙනවා. යම් කිසි ආකාරයකින් අර රැකියාව තුළ ඔබට ලැබෙන පඩිය, ඔබගේ වැටුප වැඩි වෙන කාල පරිච්ඡේදය. හැබැයි අර තියෙන తත්වය ඔබට ඉහළ නන්වා ගැනීමට මේ කාල සීමාවතල ඊතරම්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ඔබ දුක් විය යුතු නැහැ. මොකද මේ ඔබට ඒ සඳහා පාර විවරනවා මේ කාලේ. ඒ තුළ හොඳ කටයුතු කරොත් ඔබට විශේෂ දියුණුවක් අත් කරගන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ කාල සීමාවතල ඔබගේ ශරීර සෞඛ්‍ය යම්තා දුරට කතා කරොත් සෞඛ්‍යමය තත්ත්වයන් තුළ මේ කාලේ චුට්ටක් ඔබ අර වැරදි සෞඛ්‍ය පුරුදු රටාවල් ආහාර පානවල කිසි පාලනයක් නැහැ. වේදේ වැඩි ආහාර වැඩිපුර ගන්නවා. අර සෞඛ්‍ය ගැන හිතන්නේම නැතුව කටයුතු කිරීම තුළ අන්න ඔබගේ අර සමබර ආහාර රටාවක් නොමැතිකම හින්දා පොඩ්ඩක් සෞඛ්‍ය පිරිහීම දෙන ස්ථූලත්වය වැඩි වෙන ටිකක් එඟපත මහත් වෙන්න හේතු කාරණා දෙනවා. ඒත් ඒ වගේම ටිකක් මැදි වයසේ අයට ටිකක් ශරීරයේ බරගතිය වැඩි වීම නිසා පාද ආශ්‍රිත
අසනීපකාරි තත්ත්වයන් නැතිවෙන්ඩ රුදුරනාලාභී අවහිරවීම තුළ හෘද රෝගී තත්ත්වයන් අධිරුද්‍ර පීඩ්නි වගේ තත්ත්වයන් නැතිවෙන්ඩ ශරීරයේ කොලස්ට්‍රෝල් මේද ඉහලයන්ට හේතු කාරණා යදන වන එක නිසා චුට්ටම් මේ කාලේ ආහාරටාව තුළ සැලකිමත්වන වගේ ව්‍යායාම රටාවක පවත්ත යන්න උත්සාහ කරන්න. ඒවගේම කාන්තා පාර්ශයට මාසික ඔසප් චක්‍රය ආශ්‍රිතව යම්කිසි ආකාරයකින් අසනීපකාරි තත්ත්වයන් ඇති වෙන හෝමෝන තත්ත්වයන්ට ගැටලුකාරි තත්ත්වයන් ඇති වෙන නිතර නිතර ශරීරයේ යටිබඩ ආශ්‍රිතව කැක්කුම්කාරී තත්ත්ව නැති වෙන හේතු කාරණා යදෙනවා වගේම උදෑසන විද්‍යර උදෑසන අවදී හිසේ රුදාව හිසේ බරගතිය ඇති වෙන ඉරුවා රදයේ තත්ත්වයන් වගේ ස්නායුගත රෝගී තත්ත්ව නැති වෙන්නත් හේතු කාරණා යදෙනවා. ඒ නිසා මේ සෞඛ්‍ය කෙනෙක් සැලකිලිමත් විධිමත් කටයුතු කරන වග බලා ගන්න. මොකද ඔබ හොඳ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්තන් ගියොත් යහපත් ලෙස ආහාර රටාව සම්බරව පවත්තන් ගියොත් ව්‍යායාම රටාව පවත්තන් ගියොත් ඔබට මේ තත්ත්වය ගොඩාක් අවම කරගන්න පුළුවන්. පොඩි රෝගී තත්ත්වයක් ඇදි නෑ ඕන්නේ කමන්නේ අඩු වෙලා යයි කියලා හිතන්නේ නැතුව ඒ මූලික අවස්ථාවදීම වෛද්‍ය ප්‍රතිස්පදලා ඒ දීර්ඝකාලීනව බලපාන ටිකක් දරුණු අසනීපකාරී තත්ත්වයන් වලින් මිදෙන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ දේවල් මේ කාලේ තියෙන අසනීපකාරී තත්ත්වයන් සුළුවෙන් තකන්න නැතුව ඔන්න මිතුරු ලග්නමියෝ වග බලා ගන්න තරයේ ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් කටයුතු කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔය ඔබ කලබලකාරීත්වයෙන් කටයුතු කරනවා කියලා මම මුලින් කිව්වා. ඒ දේ තුළ පොඩි පොඩි අනතුරු කරන් ලේ සෙලවීම ඇති වෙන්න රිය අනතුරු වෙන්න නැත්නම් ඔබ ටිකක් අර අනතුරුදායක රැකියාවල් කරන කටයුතු කරන ඒ දේවල් තුළ හානිකර තත්ත්ව නැති වෙන්න හේතු කාරණා ඉදිරි නිසා කරන කටයුතු සැලකිලිමත් කටයුතු කරන රිය දහවනේදී අනවශ්‍ය දේ ජංගම දුරකට පාවිතා කරමින් නැත්නම් වෙනත් වෙනත් කල්පනාවෙන් සිටමින් යන්න එපා. ඒ රිය දහවනේ කරන වෙලාවේ පාරගෙන සැලකිලිමත් කටයුතු කරන්න. මොකද කොච්චර අපි සැලකිලිෙන් ගියත් අනිත් අයගේ නොසැලකිලි නිසා අනතුරු වෙන කාල සීමාවක් තියෙද්දී ඔබත් නොසලකිල්ලෙන් ගියොත් ඒ අනතුරු වීමේ ප්‍රවණතාව ඉහළයි. අන්න ඒක නිසා ගොඩාක් සැලකිලිමත් වෙලා ඔබ රිය දහවනේ කරන්න කෙනෙක් නෙමෙයි නම් පයින් පාර යනවනත් බස් එකේ යනවනත් ඒක නේ ගොඩාක් සැලකිලිමත් වෙන ෆුට්බෝඩ් වල මේ කාලේ යන්න එපා. මේ මොකද ඒ කාලේ අනතුරු විය හැකි පාර මාරුවේදීම ගොඩාක් සැලකිලිමත් වෙන මේක මේ සමහරට මේ එක වසරේ පන්තියක කියලා දෙන දේවල් මට දැන් කියලා දෙන්න බෑ. හැබැයි ඔබ ඒ දේවල් පොඩි දේවල් වුණත් ඒ දේවල් ටිකක් සැලකිලිමත් කල්පනාකාරීව කටයුතු කරන්න අනතුරු වලින් වැළකී සිටින්න වග බලා ගන්න. ඒ වගේ මේ කාල සීමා තුළ ඔබ කරන කියන කටයුතු තුළ ගොඩාක් දුරට ප්‍රවේශමෙන් කටයුතු කරන්න මේ තත්ත්වයන් තුළ ඔබට සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ අවසාන වෙන පිළියම් පිළිවෙත් ඒවා නිවැරදි කිරීම තුළ ඔය මනසට ඔය කියන අර මනස තුළින් සිදුවෙන අඩුපාඩුකම් අර ඔබ නොසලකිල්ල එහෙම නැත්නම් ඔබ නොසිතා වෙන දේවල් නැත්නම් ඔබට අතපසු වීම ගොඩක් වළක්වා ගන්න හැකියාව පාදන වගේම අසුභකාර දේවල් සියල්ල නැති කරලා සුභ කරගන්න හැකියාව දන එක සහ ඒ දේවල් අහලා තමන්ට හැකි පමණින් කරන්න විදේශගතලා ඉඳලා කිව්වා වගේ කරන්න අමාරු වෙවි සමහර දේවල් තමන්ට හැකි පමණින් යමක් කරගන්න උත්සාහ කරන හැම වෙලෙම මනස ධනාත්මකව තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට මේ මාසය ඉතාමත් යහපත් සාර්ථක මාසයක් කරගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. කොහෙත්ම කලබල විය යුතු නැහැ. තමා කෙරේ විශ්වාසයෙන් කටයුතු කරන්න විශ්වාසයෙන් කටයුතු කරනවා කියන්නේ අදි තක්සේරෙන් කටයුතු කරන කියන්නේ නෙමෙයි. තමන්ට යමක් කරන්න පුළුවන් තමන්ගේ දක්ෂතාවය ගැන විශ්වාසයෙන් තියලා කටයුතු කරන්න තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසයෙන් තියලා කටයුතු කරන්න මනස නිරවුල්ව පවත්වා යන්න හැම දේ තුළම යහපත දකින්න අයහපත බැහැර කරන්න ඔබට ජීවිතේ සාර්ථකත්වයක් වෙනවත් වෙනවමයි. මේ ඔක්තෝබර් මාසයේ මිතුරු ලග්නෙමි ඔබට වාසනාවන්තම ජයග්‍රහී මාසයක් කරගන්න එක ඔබට මහා අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා යන් ඉදිරියට ඔබට ජයග්‍රහණ ස්ථිරයි. ඉතින් අපි යොමුමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දේ ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කණ්ඩ පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරන්න. මේක ඇයි හැමදාම කියන්නේ? හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉය ෆෝන් එකක් අරගෙන මේ YouTube එකෙන් හරි කමන්නේ මේ සූ TV වල තියෙන ඉතාල නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න S2 වහගෙන ශ්‍රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ. ඒ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙන එකයි මම අද චුට්ටක් එක කියන කාලෙන් කියුවේ නැති නිසා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුල ඔබ කරන දේ තුල ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුල වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය.
ඒක නිසා ඒක ඉතා වැදගත්ත එක අනිවාරයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන්න ඕනේ. අර මං කිව්වාගේ මේ සූටිව් වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයෙත් එක්කම අභිසංවිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කාසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණ නියතයි. නිතර නිවසේ ඇහෙන සලසන්ද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන සලසන්ද ඔය පිරිත් ඒකට එකතු කරගන්න අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඔය ගෙදරට හදී හුණියන්ද ලෝකෙ ඇති අම්බෝ අපම්ප්‍රංස කියනවනේ ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා ඔබේ ව්‍යාපාර ස්ථානය තුල සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන එක නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු වුණාට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝන් එකෙන් හරි දාලා තියෙන. මේ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත් මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවා නම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්න ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසා වෙන්න ඒ දේ කරන්න ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනි අඟහරුවාද දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ ආදි සමහර දෙවෙනිදා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ. ඔබට හැකි අඟහරුවාද දිනේක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අනේ ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයාගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුළ ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රාමාවක පොය දිනේට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ගටි කීපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයකන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් ඉදිරියේ මේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන් වරක් පෙරාගත්ත පිරිසුදු ඉදිකරින් තුන් වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්දේ බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු ඉදිකඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමිති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සමන් කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත්තු ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක්
පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූුණ චුට්ටක් ඇස්සෙම් පොඩ හෝදගන්න විශේෂ ගමනක් ඇදදි ඒ දේ සඳහක යොදාගන්න මේ වැඩිය දීර්ක විස්තර කරන්න කියෙන හේතුව මෝක හැම මාසම කියනවා එම පැදිතන කියන රමකිවගේ මගේ ෆේස්බුක්ට මැසජක් දාන්න නැතම් පෞගිය මාස වීඩියෝ වහන් ඒක පැහැදිලියම කියතිනවා ඒ බෝධි පූජාව දීර්ඝෝෂන් කරන ආකාරය. ඉති ඒදේ අනිවාර්යෙන්ම කරන්න වග බලාගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒකන්නේ බෝධිය දෝවනය කරට පස ටික වෙලාවක් කරන්න ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේ දෙවියන්ට පින් දීලා ඔබ ඔබගේ කටයුතු කරන්න. මේක හැකි අය තමන්ට හැකි දවසලක එක මාසෙක එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසනවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් පළවෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා ඇඟපත හොඳට නාලා අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව තමන්ට හැකවමනින් පිරිසිදුනා. ඊට පස්සේ තමන්ගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ. රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන් රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලවහරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන කිරිබත මේ වෙලාවේ මී පැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න. මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන. ඇස්තමේන්තුවක් කියන්නේ මෙහෙම ඔබට කියන්නේ ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන් මහනයි ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනාලි යන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට. එතකොට අපිට යම්කිසි අකට ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට අවශ්‍යයි අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකාරී කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල් ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම ඒ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙතද යන්නේ. මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුල දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන සූර්ය උදා නැගෙනහිර දිසාවෙන් සමහරවිට මේ ඉන්න තැන්වල හිටිය සූර්ය උදාව පේන්නේ නැකමක් නැහැ. නැගෙනහිර දිසාවට යම් කිසි ආකාරයෙන් ඒ දිසාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකාර ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුම් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්නේ. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන් නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැත්නම් ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවියෙන් ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා.
සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්ත අය ගොඩාක් ඉන්නවා. මේක කාලය ඇතිසි මෙඩසටන ආහන අපය අද නම් ඔබ මෙඩසටන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ. ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක්, ඉතා වටිනා හැරවුම් ලක්ෂයක් ඇති වෙනවා වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් ආන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට, එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්න ඉන්න සතෙකුට, අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ. ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි, උදේසන 10ට විතර කණ එක නවත්තනවා, හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි දාට තියෙන්නේ, පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි, අපි නිකන් දන් අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ, ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා, අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබලත්වයක්, ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණා එක්ක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අය යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි, අපල උපද්‍රව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ, දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ මේ කරා යද්දි කාලය ගත වෙද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟාවේ. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්ත ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා, මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න, මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතය දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වියුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුවද දවස්වල. ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගී වෙන්න හැකි නම් සහභාගී වෙන්න. සිකුරාද දවස්වලට දිවස අපසද වන්දනාව, දිව හර්දේ වන්දනාව කරන්න. හැම වෙලේම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්. ඔබට ප්‍රශ්නයක්, කරදරයක්, සතුටක්, කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලේම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි, ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිට ගම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණය කරන කෙටි ආඥාවන්. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේ මේ සෙනසුරු මදසා, සෙනසුරු අතුරුදසා ගෙවන අය, නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය, මහා සන්තියාගෝ මුනිතුමාට, ඒ වගේම ශුද්ධ ජුසේ මුනිතුමාට බාරහාර වෙන්න, ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න. ඔබට ඒ දේවල් වලින් ගැලවෙන්න, ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නේද? රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message එක දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන, ගිය මාසේ කරි වැඩසටහනක් අහලා ඒ පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.